රට අනුරට බාර දෙන්න රටේ ජනතාව දැන් ලෑස්ති වෙලා ඉන්නේ. රනිල් ගෑස් එක දාගෙන ඉන්නවා. රනිල් නිකන් රටට ගෑස් දෙන්න වෙන්න හිටියා. දැන් රනිල්ගේ ගෑස් බහැලා යන්නේ. සැප්තැම්බර් 22 වෙනිදා වෙනකොට රනිල්ගේ ගෑස් බහැලා රට අනුරට බාර දෙන්න රටේ ජනතාව දැන් ලෑස්ති වෙලා ඉන්නේ. රනිල් ගෑස් එක දාගෙන ඉන්නවා. මේ එක එක ගේම් ගහලා ඇවිල්ලා රනිල් දැන් පිටිය මුලට මාට්ටු වෙලා අවසානයේ රනිල්ට හම්බුණා සිලින්ඩරයක් චන්දිල්ලම කියලා. ඒ නිසා රනිල් සිලින්ඩරේ තරන් එනවා 1000ක් විතර අනුරාධපුරේට එනවා. අපි රනිල්ට කියනවා එන්න අනුරාධපුරේට අපි 1000ක් විතර කර පුරුල් කරලා තියෙනවා 21 වෙනිදා වෙනකොට ඔක්කොම ගෑස් ටික බස්සලා රටෙන් එලවනවා 22 වෙනිදා වෙනකොට මේ රටේ නියත ලෙස අනුර දිසානායක ජනපති කරන සරණක තමයි අපි මේ ලෑස්තිලා තියෙන්නේ. එතන මේක අනිවාර්ය දින සරණක් අනුරාධපුරේ මේ රටේ ඊළඟ ජනපති අපි හදනවා. කට්ටිය තැන් තැන් වලට මාරුණා කියලා ඡන්ද මාරු වෙන්නේ නැහැ. වෙනස් වෙලා ඉන්නේ. එيشා දැන් මේගොල්ලගේ සැලැස්ම මොකක්ද දන්නවද? රටේම තියෙන අරමුදල් වල තියෙන සල්ලි අරගෙන ගෙනල්ලා ගම් වලට බෙදන්න යන්නේ දැන්. ඒකම රනිල් වික්‍රමසිංහ අමාත්‍යාංශ ලේකම්ලයි නිලධාරීනි පරිස්සම් වෙන්න ඕනේ. අඩුම ගන්න එකම ආයතනයෙන් පාඩමක් ඉගෙන ගන්න ඕනේ. ඡන්ද වලට බඩු බෙදන්න සල්ලි වෙන් කරපුවාම නිලධාරීන්ට හිරේ යන්න වෙන්නේ. දේශපාලඥ නෙමෙයි රනිල් යයි හිරේ යයිද ගෙදර යයිද දන්නේ නැහැ. මොකද රනිල්ට තියෙන පැමිණිලි. රනිල්ට තියෙන පැමිණිලි රනිල්ට ගෙදර යන්න බෑ. බැඳුම් කර වංචාව පාස්කෝ කේස් දෙකක් තියෙනවා. බරපතල ප්‍රශ්න දෙකක්. අය පොඩි එවුනේ නේ. මොකෝ මහ බැංකු බැඳුම් කර වංචාවේ රනිල්ට බේරෙන්න මොකද? බේරෙන්න බෑ. මහ බැංකු බැඳුම් කර වංචාවේ. ජනාධිපතිවරණේ අනුර පරක් ගන්න පුළුවන් නේ කියලා. එල්සයිගොල්ලෝ දන්නේ නැහැ මේ පාර අනුරෙක් එකතු වෙලා තියන්නේ ඇත්තට මේ රට වෙනස් කරන්න එකතු වෙච්ච මිනිස්සු 76 වසරක් මේ රට කොල්ල කාපු හොර නඩේ එලවන එක හොර නඩේ එලවන එක එහෙනම් ඒ හොර නඩේ එලවන්න එකට එකතු වෙච්ච මිනිස්සු ඔය සිල්ලර කාසි වලට ආපහු ගන්න බෑ කියලා දැන් ඒගොල්ලෝ දැනගන්නවා